මගේ කාර්යයාලය ඉදිරිපිට පුද්ගලයෝ හයහත් දෙනෙක් ගෙනනල්ල මාධ්‍යත් ගෙනල්ල පොඩි සදර්ශයක් පැවත්තුව කට්්‍යයි. තුළ ඔය සදර්ශනය ඇයි පවත්වන්නේ. මේ බ අපිට බලපෑම් කරන්න අපි බය කරන්න හදැන්න. මේ නඩුවට නඩුවට පෙනන්න එපා විතරක් නෙවෙයි ස්වාධීනව කටයුතු කරන්න පැයි කියලා අපිු බයි කරන්න මං කියන්න ඕනේ එහෙම බයවෙන්නේ. ම මගේවෘතිය ආරම්බනය අනු දෙකේ අනු හතේ රත්නපුරේ ආන්දෝලනනාත්මක නඩුවත්ති බුණක් තමයි නාලද දෙල්ලාවල ගාතනෙන් ඉතදිී මම එක සකගාරෙක්ට පෙනිහිටිය. මුල්කාලේ. එට මම උසාවියට යනකොට ඒ උසාවීසරහ සිය ගානක් බෝඩ්ඩල්ලගින්නවා මේ සැකරුවන්ට පෙනීන්නේ පයි කියලා. ඒ අයත රැංගිහින් මම මනඩුවට පෙනීඳලා නදුව ේවර වෙලා මගේ කෝට් එක මම පලාස්ටික් බෑග්ගක දාගෙන මම බස්ස කනගලා ගිය. දෙදාහේ චෙම්මන නඩුව තිබුණා මම එතනදි සහර සැකකරුවන් වෙනුවෙන් පෙනී හිටිය. ඒ වෙලාවෙ එ මිසයිල් වලින් පහර දෙනවා අපේ ගුවන් යානාවලට. ඒ ඒ වගේ තර්ජනයක් තියද්ද තමයි අපි ශ්‍රී ලංකා ගුවන් අහමුදාව පලේනයට ගොඩ වෙලා කිහින් යාපනය ඒ චෙම්මනිවල සැකරුවන් වෙනුවෙන් පෙනී හිටිය. එනිසා මොම කියන්න ඕනේ ඔය සන්දමා බෝඩ්ඩල්ලං හිටියට. ඒ කාරණා නිසාි අපේ පරාජකාරය කරන්න අපි මැලි වෙන්න අපි බයවෙන්න. නි ඒවාගේ ඔය ආකාරයෙන් තර්නය කරලා සමාජමාධ්‍යය හරහා බොරු ප්‍රචාරය කරලා අප ඒවලින් බොරු ප්‍රචාර්වලින් අපි සැලෙන්නේෙ නෑ. දැ මම දැක්ක පහුගගේ දවස්වල YouTubeක එක තෘත්විත් කියලා කියන්නේ ආවලා සම තෘත්විත් තෘත්විත් නෙවෙයිඒ ලයිස්වි කියලා වෙන්නෝඕන සම්පූර්ණ අසත්වය පවසනෝ. මම ඩුබයි ග කියයා කිය කිය ම උරුදු පහලගක ඩුබයිගහිි න්නෑ ම සඩ එකට විට්කට ලක්ෂ දහයක් ගන්නවායි කියන ම ුරුදු තියකට සියඩ එක ගිහින්නන්නේහ. ම සියකට යන්න නෑම බදධනනාකාරයට විසිට්ියලට යන්න නැහ. ගාස්තු ගැනකිව්වාත්. සම්පූර්ණ අසත්්‍යය. එක සැකකාරෙ නක් කියල ඒ සැකාරමට ටෙලිෆෝන්ගෙන් කතා කරය කිව. ජීවිත ඒ සකකාරමට ටෙලිෆර්න්ගෙන් කතා කරලා නැහ. ඉති මේ වගේ අසත්‍ය ප්‍රචාර කරමින් මාධ්‍ය හසුරුවනවා එක කණ්ඩායමක් මගේ. හනයේ සමස්ස නීතිනවරුන්ගේ ප්‍රතිරෝපයට පහර දෙන්න මේක සංවිධානනාත්මකව කටයුතු කර. හැබයි කියන්න ඕනේ අපි ඒවට යටතුවෙන්නේ නෑ අපි ඒවන් සැලනෙ නෑ. අපිට කරන්න ඕන රාජකාරියෙන් අපි කරනෝයි කියලා.